ආයි බොවන්ද මේ පුතේ අද අපි ඕගොල්ලන්ට අමුතුම විදිහේ ගැටලුවක් තමයි ගෙනත් තියෙන්නේ බලන්නකෝ මෙතන තියෙනවා එක එක හැඩි රූප නේද මේ රූපයක් ඇතුළ අපිට පුරවන්න පුළුවන් මං ඔන්න බලන්නකෝ එක එක පාටින් මේ ඇතුළ පුරවනවා එතකොට මේ ඇතුළ පිරෙවුවහම මේ ඇතුලේ තියෙන රූපය අපි මේ ඉරෙන් වට කරලා තියෙනවා. එතකොට දැන් නිල් පාට වෘතය වට කරලා තියෙනවා ඉරකේ. නේ? ඒකනේ ඇතුළ පිරෙවුවම වෙන්නේ. දැන් මේ ඇතුළේ තියෙන කිසි දෙයක් එළියට ආйтиද? නැහැ. ඇතුළේ පුරවපු එක රූපයක්වත් එළියට ආйти නැහැ. ඒ ඇතුළට විතරයි ආйти. ඒ කියන්නේ රූපේ ඇතුළ රූපේ පිට. එතකොට අපි මෙහිම ගත්තා බලන්නකෝ. මේ එක එක ඇතුලේ තියෙච්ච රූප නේ එහෙනම් මේ රූප ඔක්කොම අපිට පුළුවන් එක ඉරකින් මොහොම වට කරන්න එතකොට ඒ රූපය වටේට තමයි ඒ ඉර ඇඳලා තියෙන්නේ ඒක එක ගොඩක් මේ ඉරෙන් ඇඳලා අයින් කළේ එක ගොඩක් දැන් ඕගොල්ලෝ බලයි මොනවද මේ අද අපේ ටීචර් කියන්නේ කියලා නේද? දැන් මේ අපේ හපන ටීචර් අද කියලා දෙන්න හදන්නේ පුතාලට ඔන්න බලන්නකෝ අන්න රූපයක් වට වුණා. මේ රූපය ඇතුලේ කවුද බලන්නේ ඉන්නේ? කවුද ඉන්නේ? A B C කියන ළමයි තුන්දෙනේ. මේ ළමයි තුන්දෙනා කැමතිලු සංගීතයට එතකොට සංගීතයට කැමති ළමයි A B C තුන්දෙනා ඒ තුන්දෙනාව අපි කළු පාට චතුරස්‍රයේ ඉරකින් වට කරලා තියෙනවා සංගීතයට කැමති ඔන්න තව එකක් හැදෙනව බලන්න රතු පාට රවුම වෘතයක් ඇතුළේ ඉන්නවා C D දෙන්න ඒ දෙන්න කැමතිලු නැටුම් වලට දැන් හැබැයි පුතාලට පේන්න ඕනේ C ගැන අමුත්තක්. දැන් බලන්න AB ඉන්නේ කළු පාට ඍජු කෝණාංශය ඇතුලේ විතරයි. හැබැයි CD ගෙන් D ඉන්නේ රතු පාට වෘතය ඇතුලේ විතරයි. හැබැයි C එහෙම නෙමෙයි. C අර දෙන්නටමයි තියි. ඒ කියන්නේ C අපිට කියන්නේ එයා සංගීතයට සහ නැටුම් කියන දෙකටම අයිති කියලා. ඔන්න තවාව කහපාට ත්‍රිකෝණය. මේක ඇතුලේ ඉන්නවලු EF දෙන්න. ඒ ඉන්නේ කවුද? ඒ ඉන්නේ චිත්‍රවලට කැමති ළමයි. එහෙනම් EF දෙන්න චිත්‍රවලට කැමති එයිනුත් E කියන එක්කෙනා නැටුම් සහ චිත්‍ර දෙකටම කැමති. ඔන්න දැන් අපිට මේ ළමයි හය දෙනා ගැන තියෙන විස්තරය. අපි දැන් යමුකු බලන්න නේද? ආන්න තව එකක් උනානේ. මැදෙහි පිරුණා. හෙයියේ. දුඹුරු පාට කොටස මොකද? දුඹුරු පාට කොටස මේ රූප තුනටම ආйти. ඒකේ කවුරුත් නැහැ. ඒ කවුරුත් නැහැ කියන්නේ සංගීතය නැටුම් චිත්‍ර කියන තුනටම කැමති කවුරුත් නැහැ. කවුරුත් නැහැ ඒකට. ඔන්නේ පාර D වටේට රවුමක් ආවා. එයි දන්නේ නැණි. D මොකද්ද කියනවා බලමු අපි. D කවුද? නැටුම් වලට පමණක් කැමති ළමයා. බලන්න එයා ආйти නැටුම් කියන රතු ඉර ඇතුළට පමනයි නැටුම් කියන වෘතය ඇතුළේ විතරයි එයා ඉන්නේ එහෙනම් නැටුම් වලට පමන කැමති ළමයින් කවුද ඩී තමයි දැන් අපි අංකු දැන් බලන්න තව එකකට ඔන්නේ පාර ඒ වටේට රවුමක් වැදුණා නේද ආයෙ අපි බලමු ඔන්න B වටේට රවුමක් වැදුණා. AB දෙන්න දැන් මොකද?
ඒබී දෙන්න අයිති වෙන්නේ කළු පාට ඍජු කෝණාංශයට පමණයි. එහෙනම් ඒ දෙන්න සංගීතයට පමණ කැමති ළමයි. බුදු බලන්නකෝ දැන් අපෙන් අහනවා සංගීතයට පමණ කැමති ළමයි කවුද කියලා නෙමෙයි අහන්නේ. කවුද අහන්නේ? කී දෙනෙක් ඉන්නවද කියලා. ඔන්න ඔවත් ඕගොල්ලන්ට වෙන වැඩ තමයි. අරකේ කවුද කියලා ඇහුවනම් මේක කියවෙන් කියවන්නේ සංගීතයට පමණක් දැක්ක ගමන් AB කියලා ලියලා දාන්න. දැන් එහෙම ලිව්වොත් මෙතෙන්දි හරිද? නෑ නේද? එහෙම ලියන්න බෑ. ඒක හරි නෑ. එහෙනම් මෙතෙන්දි අපි ලියන්න ඕනේ කී දෙනයිද? දෙන්නයි. ගාන විතරයි. ආයිත් බලමුකෝ අපි තුන්වෙනි එක. දැන් ඊළඟට අපි බලමු. මෙන්න ඊ වටේට රවුමක් වදිනු. ඊ මොකද වෙලා තියෙන්නේ? ඊ ඉන්නේ කහ පාට ත්‍රිකෝණයයි රතු පාට වෘත්තයයි අතරේ. ඒ දෙකටම අයිති. එහෙනම් ඒ කියන්නේ ඊ කියන ළමයා චිත්‍ර සහ නැටුම් කියන දෙකටම කැමති. බලමුකෝ. අපෙන් අහනවා නැටුම් සහ චිත්‍රවලට පමණ කැමති ළමයින් කවුද? කවුද එතකොට? ඊ නේද? ඊ විතරයි. දැන් පැහැදිලිද පුතාලට? තව අපේ මේකේ ඕන දෙයක් අහන්න පුළුවන්. සංගීතය, චිත්‍ර, නැටුම් තුනටම කැමති ළමයින් කවුද? එහෙම ළමයි නැහැ. මේ අපේ චිත්‍රය නේද? අපි නැවත මතක් කරමු එක එක කෙනා ගැන. සංගීතයට කැමති අය අපි මේ රතු කළු පාට කොටුව ඇතුළට දැම්ම. කළු පාට ඍජු කෝණාංශය ඇතුළට දැම්ම. නැටුම් වලට කැමති අය අපි රතු පාට වෘත්තය ඇතුළට, ඒ කියන්නේ රතු පාට රවුම ඇතුළට දැම්ම. චිත්‍ර වලට කැමති අය අපි මේ කහ පාට ත්‍රිකෝණය ඇතුළට දැම්ම. දැන් ආයි මතක් කරමුකෝ AB දෙන්න විතරයි සංගීතයට කැමති. ඒගොල්ලෝ ඉන්නේ කළු පාට ඍජු කෝණාංශය ඇතුළේ විතරයි. ළඟට C ඉන්නවා. C කළු පාටකටයි රතු පාටකටයි දෙකටම අයිතිනේ. එහෙනම් එයා කැමති සංගීතය සහ නැටුම් යන දෙකට. ඊළඟට D D අර මොකකටවත් අයිති නෑ. රතු පාට වෘත්තය ඇතුළට විතරයි අයිති. එහෙනම් රතු පාට රවුම ඇතුළේ ඉන්න D කැමති නැටුම් වලට පමණයි. එහෙනම් ඔන්න බලන්නකෝ ඊ ඊ ඉන්නේ කහ පාටයි රතු පාටයි රූප දෙක ඇතුළේ. ඒ කියන්නේ කහ පාට ත්‍රිකෝණයට අයිති, රතු පාට වෘත්තයට අයිති. එයා කැමති චිත්‍ර සහ නැටුම් වලට. F ඉන්නේ කහ පාට ත්‍රිකෝණය ඇතුළේ පමණයි. ඒ කියන්නේ එයා කැමති චිත්‍ර වලට පමණයි. දැන් හොඳට පැහැදිලි නේද? මේ රූප ඇඳම මේවා අපිට පුතේ මතකයි නේද? අපි පොඩි දවස්වල කරනවා එක පාට මල්, එක හැඩේ කොළ, එක ගොඩකට දානු. මතකයිද? එහෙම තේරුවා නේද අපි? අන්න ඒ වගේ තමයි. ඒ වගේ අපිට මෙතන තියෙන්නේ එක දෙයකට කැමති අය එක රූපයක් ඇතුළට අපි දාලා තියෙනවා. එතකොට දෙකකට කැමති අය රූප දෙකටම අහුවෙන්න දාලා තියෙනවා. දැන් හොඳට පැහැදිලිනේ. මේ වගේ ගැටලු අපි තව අරගෙන එන්නම්. එතෙක් ඔබට ජය. ආයුබෝවන්.